ලංකාරයෝ කියන නාට්‍යයට හැමෝම ආදරය කරන පැල් බැඳගෙන බලන් ඉන්න හැබැයි ඒ තුලින් අපි දැක්ක එක්තරා සිවුරක් දරාගෙන පුද්ගලෙක් ඒකේ නායක හාමුදුරන්ට රඟපාන. එතකොට අපි අහනවා මේ උතුම් බුද්ධ චීවරය සාමාන්‍ය මිනිස්සෙක් කරේ දාගෙන භික්ෂුර්ථයක් රඟපාන. ඔහු තමයි බණ කියන්නේ එතකොට ගුණධම්ම කියාදෙන්නේ සියලු දේවල්. හැබැයි ඒ අය හවසට ওই සිවුර ගලවලා තමන්ගේ බිරිඳත් එක්ක එකට ඉන්නේ නැද්ද? තමන් පාටි වලට යන්නේ නැද්ද? කන්නේ බොන්නේ නැද්ද? ආ එතකොට ඔය වගේ නොයෙක් නොයෙක් විගඩන් තියෙන තැන් වල හැසිරෙන්නේ නැද්ද? වෙනවා. එතකොට මේ බුද්ධ චීවරයට කරන නිගාවක් නෙමෙයි මේ හරහා වෙන්නේ. ඒකස අපි කියනවා මේ රටේ ටෙලිනාට් නිෂ්පාදනය කරනවා නම් භික්ෂුන් වහන්සේලාගේ චරිත අතුලත් කරගන්න එපා. බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. එතකොට චිත්‍රපටි වලට භික්ෂුන් වහන්සේලාගේ චරිත අතුලත් කරගන්න එපා. ඒක නිසා භික්ෂුන් වහන්සේලාගේ චරිත නැතුව කතා හදන්න ඕන තරම් පුළුවන්. ඒ නිසා අනිත් දවසේ අපි ඉල්ලනවා මේ භික්ෂුන් වහන්සේලාගේ චරිත නැතුව ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන්න, චිත්‍රපට නිෂ්පාදනය කරන්න. මේදී අපි දැක්ක මේ ටෙලිනාට්‍යයක මේ නාඩගම්කාරයෝ එකේ හොඳට බලා ගන්න මේකෙන් මේ සමහර කර අපේ මිනිසුන්ට දැනෙන්නේ නැතුව ඇති. නමුත් අපිට දැනන දේ අපි කියන්න ඕනේ. මෙන්න මේකේ කියනවා මෙන්න මෙහෙම දෙයක්. යයිති ආතල්ලකට ආතල්ලකට සිල් ගන්න යනවාද බං? බැයි මුදලාලි පාට වැඩේ යා. කියන්නේ උපන්දා ඉඳලා උච්චර වෙලාවක් එක තැනක සද්ද නැතුව හිටියමද මං තමයි. අර ඉපදිච්ච ගමන් ඇවිද සිද්ධාර්ථ කුමාරයා වගේ දුඹ. හිටගත්ත ඇවිද්ද ගමන් සිද්ධාර්ථ කුමාරයා වගේද කියලා අහනවා. යම් අපාසාත්මක දෙයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට අහනවා භාවනාවේදී මේ මිනිස්සෙට පුළුවන් නම් මේ හුස්ම ගැන හිතන්න කියලා. හැබැයි හුස්ම ගැන හිතුවෙත් මිනිස්සෙක් තමයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ උතුම් මිනිස්සෙක්. බුදුරජාණන් වහන්සේගේ මේ භාවනාවට මේ භාවනාව ගැන ඉගැන්වීම සම්බන්ධව මෙවැනි අපාසාත්මක විදියට කතා කරනවා නම් බුදුදහමේ නොවන අය කතා කරනවා නම් තව කවර කතාද? ඒක නිසා අපේ බෞද්ධ සමාජයේ කියනවා මේ වක්‍රාකාරව ඉතා ඒ කියන්නේ අපිට හිතා ගන්න බැරි තැන් වලින් රිංගලා අපේ ඔළුවට යම් පැනවිඩයක් දෙනවා. පන්සල කියන්නේ නාඩගමක්. නාඩගම් මඩුවක්. පන්සල කියන්නේ මේ නාඩගම් මඩුවක්. මේකේ ඔක්කොම ඉන්නේ නාඩගම්කාරයෝ ටිකක් විතරයි කියන එක තමයි යම් කිසි විදිහකට අදහස් දක්වන්නේ. ඒ විතරක් නෙමේ පන්සල තියෙන කාගේ කාගේත් නාඩගම් කරන්න නෙමේ. පන්සල තියෙන ඇත්තරම මේ රටේ ඉන්න ගිහි සමාජයේ හදන්න. නමුත් මේකේ පෙන්නනවා පන්සල කියන්නේ නාඩගම් මඩුවකේ නාඩගම් නටන්න ඉඩ දෙන්නේ රටේ ඉන්න නායක සුවාණාංශලා කියලා. පන්සලේ හාමුදුරු තමයි නාඩගම්කාරයන්ගේ ලොකුම එකා කියන එක වක්‍රාකාරව පෙන්නන. ඉතින් මේකෙන් අපි කියනවා පැහැදිලිව පේනවා මේ ටෙලිනාට්‍ය හරහා සම්බුද්ධ ශාසනයට යම් ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ විතරක් නෙමෙයි අද නාඩගම්කාරයෝ කියන ඉන්න හාමුදුරුවන්ගෙන් බණ අහන සමාජයක් තමයි බිහි කරගෙන යන්නේ. ඒ නිසා අපි කියනවා මේ රටේ ගෞරවනීය භික්ෂුන් වහන්සේලාට දේශපාලනයට කතා කරන්න දේශපාලන පැත්ත. හැබැයි ඔබගේ බුද්ධ චීවරය ආරක්ෂා කරගන්න අපේ හාමුදුරනේ. මොකද මේකෙන් පරිහානියට ලක් වෙන්නේ අපේ ශාසනය. මේක රැක ගැනීම ඔබ වහන්සේලා සතු. ඒ වගේම මේක සිවුවනක් පිරිසරම තියෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවනක් පිරිසරමයි තියෙන්නේ. ඒ නිසා මේක රැක ගැනීම අපෙත් වගකීම. ඒක නිසා අපි ඉල්ලනවා සියලුම සමාජ බෞද්ධ සමාජෙන් උගත් බුද්ධිමත් තරුණ පරම්පරාවෙන් ඉල්ලනවා මෙවැනි විගඩම් වලට හිත යොමු කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ විදියට සංඝ සමාජයට අපහාස කරනකොට ඔබත් එක එල්ලේම ගිහිල්ලා ඒකට ගිහිල්ලා මේකේ හරි විස්තරය බලන්න නැතුව කමෙන්ට් කරගෙන යන්නත් එපා. මොකද හරි වැරද්ද තීරණය කරන්නේ අධිකරණේ. ඒක නිසා අධිකරණයෙන් වැරදිකාරයෙක් කරනතුරු අපිට කියන්න බෑ භික්ෂුන් වහන්සේ වැරදියි කියලා. සමහරකට සැලසුම් සාගතව කරන්න පුළුවන්. ඒ නිසා වැරද්ද වැරදි කාර්යය වෙන්න කලින් සමාජයේ මිනිස්සු භික්ෂුන් වහන්සේ වැරදිකාරයක් කරන්න එපායි කියන පණිවිඩය මතක් කරමින් අපි නිහඬව බොහොම ස්තුතියි ඔබ සියලු